හරිනම් මල්ලි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ 2023 උසස් පෙළ ලියලා කැම්පස් සැයදුම් කරපු ළමිලමල්ලාට පුළුවන් ඔයාලගේ යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරගන්න. මම හිතන්නේ ඔයාලා මේ ගැන දන්නවා, මම දැන් කීප වතාව මේ ගැන දැම්මා. ඒකත් එක්ක නංගි මල්ලි ඔයාලට පුළුවන් සති දෙකක කාලයක් ඇතුළත ඔයා කලින් දාපු යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරන්න. ඔයාලට පුළුවන් ඕනනම් කෝසස් ඇඩ් කරන්න පුළුවන්, එහෙම නැත්නම් දාපු කෝසස් වල පිළිවෙල වෙනස් කරන්න පුළුවන්, එහෙම නැත්නම් මොන හරි කෝසයක් අයින් කරන්න පුළුවන්. ඔය කියන ඕනම දෙයක් කරන්න පුළුවන් නංගි මල්ලි. එතකොට ඒක කරන විදිය සම්පූර්ණ මේ වීඩියෝ එකේ දාලා තිනවා, ඔයාලා දැනගන්න ඕන වැදගත් කරුණුත් එක්ක. එතකොට මෙන්න මේ යුනිකෝඩ්ස් වෙනස් කරන්න කලින් නංගි මල්ලි මේකෙදි තියෙනවා දැනගෙනම ඉන්න ඕන විශේෂ කරුණු කීපයක්. ඒ ටික අනිවාර්යෙන්ම ඔයා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. පළවෙනි මේක තමයි නංගි මල්ලි, ඔයාට තියෙන්නේ මේකට සති දෙකක කාල සීමාව. ඒ කියන්නේ ජූලි 5 වෙනිදා ඉඳන් සාමාන්‍ය ජූලි 19 වෙනකන් ඔයාට පුළුවන් ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරන්න. මම අර කලින් කිව්ව වගේ යුනිකෝඩ්ස් ඇඩ් කරන්න, අයින් කරන්න, පිළිවෙල මාරු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ යුනිකෝඩ් ලිස්ට් එක ඔයාට ලැබෙන්නේ එකම එක වතාවක් විතරයි. කියන්නේ ඔයාට වෙනස් කරන්න පුළුවන් එකම එක වතාවක් විතරයි. ඊට පස්සේ ඒක සබ්මිට් කරොත් තමයි මොනම හේතුවක් නිසාවත් යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරන්න බෑ. මුළු අධ්‍යන වර්ෂය පුරාවටම බලන්න වගේ ඒ යුනිකෝඩ් ලිස්ට් එක. ඒ නිසා ඔයා මේ ලැබිලා තියෙන chance එක ප්‍රයෝජනෙට ගන්න නම් කීප වතාවක්ම හිතන්න. හරි, ඒ කියන්නේ අන්ෂුව විදියට යුනිකෝඩ් එකක් ඇඩ් කරලා ඊට පස්සේ ඊළඟ දවසේ තව එකක් ඇඩ් කරගන්න ඕන වෙලා ඔයාට ඇඩ් කරගන්න බෑ. ඔයා ඒක සබ්මිට් කරාද කරාම තමයි ලෙටර් එකකින් තියා මොනම දෙයකින්වත් යුනිකෝඩ් ලිස්ට් ආයි නැවත ඔයාගේ අවුරුද්ද පුරාවටම වෙනස් කරන්න බෑ. ඒ නිසා හොඳට කල්පනා කරන්න. ඔයාට සති දෙක කාලයක් තියෙනවා ඇටි වෙන්න. කල් දෙන නිසා යුනිකෝඩ් ලිස්ට් එක බලන්න. ඊට පස්සේ ඔයා දාලා තියෙන පිළිවෙල හරිද කියලා බලන්න. ඊළඟ වැදගත්ම කරුණ තමයි නංගි මල්ලි මේ අවුරුද්දේ ගොඩාක් සිස්ටම් එරර්ස් තිබුණා. ඒ නිසා සමහර අයට සමහර යුනිකෝඩ්ස් පෙන්වුවේ නැහැ. එතකොට ඔයා හිතනවා ආගේ යුනිකෝඩ් ලිස්ට් එක හරියටම වැටිලා ඇති කියලා. හැබැයි බලද්දි සමහර කෝඩ්ස් අඩු වෙලා තියෙන්න පුළුවන්. එහෙම නම් නංගි මල්ලි UGC එක ඒකේ වගකීම බාරගන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම හරියට බලන්න කොලේක ලියා ගන්න ඔයාට යුනිකෝඩ්ස් ඉල්ලන්න පුළුවන් මොනවාද, ඒ දේවල් කොහොමද කියලා. ඒකත් එක්ක බලලා ඔයා බලන්න සිස්ටම් එකට ඔයා ඔක්කොම යුනිකෝඩ්ස් එන්ටර් කරලා තියෙන්නේ ඒවයි පිළිවෙල හරියටම හරි නැත්නම් ඔයා හිතපු විදිහට දාලා තියෙන්නේ කියන එක අනිවාර්යෙන් බලන්න, හොඳට මතක තියාගන්න. ආයි මොනම හේතුවක් නිසාවත් 19 වෙනිදායින් පස්සේ වාට මේ යුනිකෝඩ් ලිස්ට් එකට අතවත් තියන්න විදියක් නැහැ. හරි, ආයි ඔයාලට UGC එකෙන් සමාවක් දෙන්නේ නැහැ. ඊළඟ වැදගත්ම කරුණ තමයි නංගි මල්ලි ඔයාලා මේක සිස්ටම් එකේ වෙනස් කරාට පස්සේ ඔයා සිස්ටම් එකේ වෙනස් කරලා විතරක් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට ලැබෙනවා PDF document එකක්. මෙන්න මේ PDF document එක ඔයා laser printing එකක් ගන්න ඕනේ. Laser printing එකක් අරගෙන නංගි මල්ලි අර කලින් විදියටම ඒ කොලේ විතරක් register post එකට දාන්න ඕනේ. register post එකට දැම්මට පස්සේ තමයි නංගි මල්ලි යාළ වාගේ කොලේ ආවට පස්සේ ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරා කියලා පිළිගන්නේ. හරි, හිතන්නකෝ මෙහෙම ඔන්න ඔයා සිස්ටම් එකේ යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරා නැත්තම් මාරු කර. හැබැයි ඔයා register post එකට ඒ කොලේ print එක දැම්මේ නැහැ. එහෙම වුණොත් කිසිසේත්ම UGC එකෙන් ඔයාගේ අලුත් යුනිකෝඩ් ලිස්ට් එක සලකා බලන්නේ නැහැ. බලන්නේ යාළ ඔයා අර කලින් දාපු, ඒ කියන්නේ ජූලි 5 වෙනිදාට කලින් දාපු පරණ යුනිකෝඩ් ලිස්ට් එක. ඒක හොඳට මතක තියාගන්න. සමහර ලැංගිලමල්ල ඉන්නවා මේ ගැන හරියට දන්නේ නැතුව. එයාලා post කරන්නේ නැහැ. හිතන් ඉන්න වෙනස් වුණා කියලා. හැබැයි බලද්දි campus එකක් ඇවිල්ලත් නැහැ. එයා හිටපු course එකක් නෙමෙයි එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරනවා කියන්නේ system එකේ විතරක් වෙනස් කළා හරියන්නේ නැහැ. ඒ අදාළ කාල සීමාව ඇතුළත. ඒ කියන්නේ ජූලි 19 වෙනිදා හෝ ඔයා ඒ document එක laser print එකක් අරගෙන ඔයා හරියට අස්සම් කරන්න ඕනේ. අස්සම් කරලා register post එකට දාන්න. එතකොට තමයි ඔයා unicode list එක වෙනස් කරා කියලා UGC එකෙන් නීතිමය විදියට පිළිගන්නේ. හරි, ඔයා වෙන මොන හේතු කිව්වත් හරියන්නේ නැහැ. හරි, ඔන්න ඔය වැදගත් කරුණු ගැන නංගි මල්ලි අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තවත් දෙයක් තියෙනවා නංගි මල්ලි, මම ඔයාලට කිව්වා campus යන නංගි ළමල්ලාට ඇල ඉස්සරහට ඕන කරන මොනවා නැත්නම් campus එකේදී උසස් අධ්‍යාපනයේදී ඕන කරන ඉංග්‍රීසි සහ IT වැඩසටහන් දෙකක්
මම හදලා තියෙනවා ආයතනයක් එක්ක කතා කරලා කියලා. ඒකේ නම් ඉමල්ලි IT වැඩසටහන ජූලි 15 පටන් ගන්න තීරණය කළා තියෙනවා. එතකොට ඔයාලා Google Form එක පුරවපු කෙනෙක්ට නම් මේ දවස්වල මැසේජ් එකක් ඇවිල්ලා ඇති, සමහර අයට ඇවිල්ලා නැතු ඇති. එතකොට ඉංග්‍රීසි වැඩසටහන නම් ඉමල්ලි මේකේ පස්සේ පටන් ගන්නවා. IT වැඩසටහන පස්සේ මේ මාසේ අන්තිම වගේ, මොකද අර ආයතනයේ ඉංග්‍රීසි වැඩසටහන් කීපයක් යනවා. ඒ නිසා වෙලාවක් වෙන් කරගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට මොනා හරි මැසේජ් එකක් ආවේ නැත්නම් නංගිමල්ලි Google Form එක පුරවලා මම දාලා තියෙනවා මේ description එකේ එයාලගේ WhatsApp link එකක්. හරි, ඒ link එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒ course එකට කොහොමද join වෙන්නේ කියලා. ඒ තාක්ෂණික ගාස්තුවක් විතරයි ඔයාලගෙන් අය කිරීමක් කරන්නේ. ඒක ඔයාලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා හැම විස්තරයක්ම ඒ link එකට ගියාට පස්සේ තියෙනවා. ඊට පස්සේ නංගිමල්ලි ඒ අදාළ ආයතනෙට එක සම්බන්ධ වෙලා වගේ ඒ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නංගිමල්ලි මේ chances එක කියන්නේ මේ දේවල් කිසිසේත්ම මගහැරගන්න එපා. මොකද මම කතා කරලා තමයි මේ හැම වැඩසටහනක්ම හදලා තියෙන්නේ. ඔයාලගෙන් තාක්ෂණික ගාස්තුවක් විතරක් අය කරන විදිහට කතා කරලා ඒ හැම දෙයක්ම හදලා තියෙන්නේ. ඒකට මේ දේවල් කරගන්න මේ ඉන්න කාල සීමාවේ මම සාමාන්‍ය නංගිමල්ලි මම ඔයාලට අනිවාර්යෙන්ම කරගන්න කියන්නේ නැහැ. ඔයාලට වැදගත් දෙයක් නෙමෙයි නක් මේ දේවල් ටික කරගන්න. මේ ඉස්සරහ කාලේ ඔයා හරි විදියට ප්‍රයෝජනෙට ගන්න නංගිමල්ලි. එහෙම නැත්නම් ඔයාලට කැම්පස් ගියාට පස්සේ නැත්නම් උසස් අධ්‍යාපනයට ගියාට පස්සේ සෑහෙන අමාරුවක වැටෙන්න වෙනවා. මෙතෙන්දී සම්පූර්ණයෙන්ම නංගිමල්ලි ඔයාලට මුලින් ඉඳලා හැම දෙයක්ම කියලා දෙනවා. දැන් IT වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ෆෝන් එකකින් වුණත් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් ටික ඉගෙන ගන්න පුළුවන්. හරි, ඒකත් නංගිමල්ලි කියලා දෙනවා. සම්පූර්ණ මේ අවුරුද්දේ කන්ටෙන්ට් ඔක්කොම අප්ඩේට් කරලා තියෙන්නේ. කැම්පස්යෙන් කැම්පස් එකට වෙනස් වෙන විදිහට ඔක්කොම හදලා තියෙන නංගිමල්ලි. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඉංග්‍රීසි ටික සහ IT ටික හදාගන්න පුළුවන්. හරි, ඒකට සම්බන්ධ වෙන විදිහ දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක්. ඔයාලට ඒකට ගිහිල්ලා බලලා ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක කියවුවට පස්සේ ඔයාලට තේරෙයි කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා. ඒක මැසේජ් එකක් ආපු නැති අය විතරක් නංගිමල්ලි ඒ විදිහට සම්බන්ධ වෙන්නේ. මැසේජ් එකක් ආපු කෙනෙක් නම් ඔයාලා ඒ විදිහට සම්බන්ධ වෙන්නේ. හරි, අපි බලමු කොහොමද මේ යුනිකෝඩ් ලිස්ට් එක හරියටම වෙනස් කරගන්නේ කියලා. එතකොට නංගිමල්ලි තවත් සමහර නංගිලා මල්ලාගේ වැරදි මතයක් තියෙනවා. ඒ තමයි ඔයාලා යුනිකෝඩ් ලිස්ට් එක මොන යම් විදියකින් හෝ වෙනස් කරොත් ඔයාලට කැම්පස් යන එක පරක්කු වෙනවද, එහෙම නැත්නම් මොනා හරි අවාසියක් වෙනවද? නැත්නම් සමහර අයගේ තියෙන වැරදි මතයක් යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරොත් මේ කාල සීමාව ඇතුළතදී ඔයාලට කට් ඔෆ් එකෙන් කැම්පස් එකක් එන්නේ නැතුව කැම්පස් එක පරක්කු වෙයි කියලා. හරි, එහෙම නැත්නම් ඔයාලා ওই කට් ඔෆ් වලින් සිලෙක්ට් කරන සෙට් එකට සෙට් වෙන්නේ නැති වෙයි කියලා. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට කිසිම පැත්තකින් අවශ්‍යයක් වෙන්නේ නැහැ නංගිමල්ලි. ඒවා එක එක්කෙනා හිතින් හදාගත්ත බොරු කතා. මොකද මේ යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරන්න දීලා ඒ අදාළ කාල සීමාවෙන් පස්සේ තමයි UGC එක කට් ඔෆ් සම්බන්ධ වැඩ ටික පටන් ගන්නෙ. හරි, එතකොට අර ඔයා වෙනස් කරපු කෙනෙක්ටයි කලින් වෙනස් නොකර දාපු කෙනෙක්ටයි කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා දෙගොල්ලොම එකට තමයි කට් ඔෆ් එවන්නේ, එකට තමයි කැම්පස් ගන්නෙ. අර කොටස් දෙකකට බෙදෙන්නේ නැහැ. හරි, ඒ නිසා බය වෙන්න එපා. ඔයාලා යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරන්න ඕමනාව තියෙනවනම්, වැරදි අඩුපාඩු වෙලා තියෙනවනම් බලලා වෙනස් කරගන්න. කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරි, ඒ නිසා අර එක එක්කෙනාගේ කතාවලට අහුවෙලා ඔයාට යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරන්න ඕමනාව තිබිලත් නිකන් බය වෙලා යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරන්න නැතුව ඉන්න එපා නංගිමල්ලි. හරි, එතකොට නංගිමල්ලි මේ යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරන්න ඔයා මුලින්ම මෙන්න මේ කියන ලින්ක් එකට එන්න ඕනේ. කියන්නේ admission.ugc.ac.lk කියන එකට එන්න ඕන. ඒ කියන්නේ කැම්පස් පොත දාදියාපු ලින්ක් එකම තමයි. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අර කලින් register කියලා තිබිච්ච කොටුවක් දැන් අයින් වෙලා තිනු. දැන් පෙන්වන්නේ ඔයාලට මේ login කියලා එකක් එක්ක මෙන්න මේ login to change your order කියන එක පෙන්වනවා. ඔයා අන්න එකට ඇවිල්ලා නංගිමල්ලි මෙන්න මේ click here to login කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා campus පොත දාද්දි, එහෙම නැත්නම් campus අයදුම් කරද්දී පාවිච්චි කරපු username එක, කියන්නේ email address එකයි ඒ වෙලාවේ පාවිච්චි කරපු UGC account එක හදන්න පාවිච්චි කරපු password එකයි ඔයා මෙතන හරියටම enter කරගන්න. enter කරගෙන මෙතන login කියන එක click කරනවා. ඔයාලා password එක අමතක වෙලා තියෙනවා නම් මෙතනින් forgot password දීලා ඔයාගේ index number එක, phone number එක දීලා password එක reset කරගන්න පුළුවන්. එතන login කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ Unicode list page එක විතරයි පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති මේ step 4 එක විතරයි පෙන්වන්නේ.
හරි වෙනමුකුත් වාඩ පෙන්න්න වෙනමුකුත් වාඩ චෙක් කරන්නත් බෑ. එතකට වාඩ පෙන්න්නවා නංගි මලි මෙන මෙතන වාදාපු යුනිකෝඩ් ලිස්ට් එක. අනිවාර්යම මේ යුනිකෝඩ් ලිස්ට් එක වා කීප වතාවක්ම චෙක් කරන්න. මොකද මේ සති දෙකෙන් පස්සේ වාට මේකට අතවත් තියන්න බෑ. මම එක මුලින් කීවා. එතකොට මෙන්න මේ හැම ස්ට්‍රීම් එකකටම අදාළව නංගි මලි මම යුනිකෝඩ් ලිස්ට් වෙන වෙනම හදාගන්න විදිහ දාලා තියෙනවා. ඒවා බලන්න මං කැම්පස් පටන් ගන්න දවස් පරක් වෙන දවස් මේ හැම දෙයක්ම දාලා තියෙනවා. ඒවත් බලන්න. ඊට පස්සේ මේ වාඩ වෙබ් එකට ගියාට පස්සේ මේ හැම කෝස් එකම ජොබ් ෆීල්ඩ් එක කෝස් කන්ටෙන්ට් එක බලන්න පුළුවන්. ඊට පස්සේ වාඩ පුළුවන් තීරණයක් ගන්න මේක උඩින් දානවද මේක උඩින් දානවද කියලා. අනිවාර්යෙන් මේවත් එක බලලා හොඳ යුනිකෝඩ් ලිස්ට් එකක් හදාගන්න. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාලා මෙතෙන්දි මතක තියාගන්න ඕන, වාට මොන හරි යුනිකෝඩ් එකක් මගේ ඇරලාද කියලා බලන්න අනිවාර්යෙන්. මොකද මේ අවුරුද්දේ සිස්ටම් එරර්ස් තිබුණා සෑහෙන්න. ඒතකොට මෙතන සමහර කෝසස් සමහර සිස්ටම් එරර්ස් නිසා පෙන්වන්න නැතුව ගියපු වෙලාවල් තිබුණා. ඒ නිසා බලන්න වාට එහෙම මගේ ඇරලාද කියලා. නිසා අනිවාර්යෙන් ඔයාට ඉල්ලන්න පුළුවන් ටික කොලේකට අරගෙන අනිවාර්යෙන් ඉල්ලන්න. හරි, මෙතන තියෙනවා නම් ඉමල්ලි මෙන්න මේ පහල එඩිට් කියලා එකක්. මෙන්න මේ එඩිට් කියන එක ක්ලික් කරන්න. එඩිට් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට පේනවා ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එක අර කලින් වගේම මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ ඔයාට පුළුවන් ඕන උඩට දාන්න. හරි, එහෙම නැත්නම් ඔයාට පුළුවන් මොන හරි එකක් අයින් කරන්න. මේ මම නිකන් එකක්. හරි, ඊට පස්සේ නංගි මල්ලි ඔයාලට පුළුවන් අලුතෙන් යුනිකෝඩ්ස් එකක් ඇඩ් වෙලා නැත්නම් ඒ යුනිකෝඩ් එක ඔයාලට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මේ මෙතනින් ඇඩ් වෙලා නැත්නම් පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඇඩ් කරන්න. ඔන්න ඇඩ් වුණා. හරි, ඒ විදිහට ඊට පස්සේ ඒක පල්ලෙහාටම ඇඩ් වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඒක ඕනක් තව උඩට ගේන්න මෙන්න මේක පාවිච්චි කරලා. හරි, ඒ විදිහට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ආගේ යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරගන්න පුළුවන්. හරි, ඔය විදිහට බලන්න නම් ඉමල්ලි මොන හරි එකක් ඔයාලට අඩු වාඩුවක් වෙලාද, මොන හරි කෝස් එකක් දාලා නැද්ද, කෝස් එකක් දාලා නැත්නම් ඒව දාන්න බය වෙන්න එපා. හරි, ඔයා උපරිම කෝසස් ගානක් නැත්නම් වැඩිපුර කෝසස් දානවා නම් ඔයාට ඒක සෑහෙන්න වාසි. නිසා අනිවාර්යෙන් ඒ ටික දාන්න. දාපු එකක් නම් ඔයාට ආයි දාන්න බෑ. ඒ විදිහට අනිවාර්යෙන් මෙතනින් බලන්න. මේක නංගි මල්ලි ඔයාලා යුනිකෝඩ් ලිස්ට් එක දාද්දි ඔයා ඔයාගේ ස්ට්‍රීම් එකට අදාළව යුනිකෝඩ් ලිස්ට් එක කොලේක ලියන් ඇවිල්ලා දාන්න. හරි, දැන් මම දන්නවා දැන් ගොඩක් නංගිල මල්ලා කතා කරා. දැන් නනසලින් ඔයාගේ පොතපොරෝපු ඒවා නැත්නම් කමියුනිකේෂන් වලින් පොතපොරෝපු ඒවායි ඔයා යුනිකෝඩ් ලිස්ට් එක හරියට හදලා දුන්නත් එයාලා අනිවාර්යෙන් අඩුපාඩු කරලා ඇති. හරි, සමහරලාට එයාලට ඕන ඕන ඒවා විතරක් දාලා තියි. සමහර අය දානවා දැන් ඔය මේ එයාලා හිතන් ඉන්න කෝසස් එහෙමම එක එක පාර ලේසින් ලේසියට දාගෙන යනවා. මොනා හරි අංකයක් මාරුනොත් මේක සම්පූර්ණම ඔයාගේ අනාගතයට බලපානවා. ඒකයි මෙච්චරටම කියන්නේ. මොකද මේ සති දෙකෙන් පස්සේ මේක ඔයා සබ්මිට් කරාට පස්සේ මොනම හේතුවක් නිසාවත් ඒ අධ්‍යයන වර්ෂයේදී ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එකක් ආයි වෙනස් කරන්න තියා හිතන්නවත් බෑ. ඒ නිසා අනිවාර්යෙන් නැනසලකට ගියපු කෙනෙක් හෝ කමියුනිකේෂන් එකට ගියපු කෙනෙක් නම් යුනිකෝඩ් ලිස්ට් එක චෙක් කරන්න. ඔයා දන්න යාළුවෙක් ඉන්නවා නම් කියන්න. මොකද ඔය කමියුනිකේෂන් වල සහ සමහර නැනසනල් වල ඉන්න අය ටිකක් ඔයාලා කියන දේ නෙමෙයි කරන්නේ. සමහර අය ඉන්නවා පොඩ්ඩක් එයාලට ඕන කරන දේ. එහෙම නැත්නම් පඬිත කට්ටි ඉන්නෝනේ. එහෙම වෙලාද කියලා බලන්න. මොකද ඒකේ වගකීමක් කවුරුත් ගන්නෑ. හරි, ඔයා ඊට පස්සේ පස්සේ මතක් කළා නැනසලකට ගිහිල්ලා පිරෙව්වේ ඒ නිසා මේකේ අඩුපාඩුවක් වෙලා ඔය වගේ කියලා කතා කීවට යූජීසි එක ඒවා අදාළ නෑ. ඒක වට සති දෙකක් දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ යුනිකෝඩ් ලිස්ට් එක හරියටම චෙක් කරලා බලලා මෙතන මෙන්න මේ සබ්මිට් කියන එක ක්ලික් කරන්න. මේ සබ්මිට් කියන එක ක්ලික් කරද්දී නම් ඉමල්ලි අර කලින් වගේම ඔයාලගෙන් ඉන්ඩෙක්ස් නම්බර් එකක් අහනවා. ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක හරියටම මෙතන එන්ටර් කරගන්න. මෙන්න මෙතන එන්ටර් කරගෙන මෙන්න මේක සබ්මිට් කියන එක ක්ලික් කරන්න. හොඳට මතක තියාගන්න, සබ්මිට් කියන එක ක්ලික් කරාට පස්සේ මොනම හේතුවක් නිසාවත් ආයි ඔයාට යුනිකෝඩ් ලිස්ට් එකක් වෙනස් කරන්න තියා අංකයක්වත් මාරු කරන්න බෑ. ඒ නිසා සබ්මිට් කරන්න කලින් කීප වතාවක්ම අනිවාර්යයෙන්ම චෙක් කරන්න නංගි මල්ලි. හරි, මේක කියන්නේ ඔයාලට පහුවෙලා තේරුණාට වැඩක් නැහැ. මේ විදිහට සබ්මිට් කරාට පස්සේ ඔයාලට ඩවුන්ලෝඩ් වෙනවා මෙන්න මේ විදිහේ PDF එකක්. ඒ කියන්නේ ඔයාගේ අලුත් යුනිකෝඩ් ලිස්ට් එක. එතෙන්දි PDF එක ඩවුන්ලෝඩ් වෙනා වගේම ඔයාලගේ ඊමේල් එකටත් එනවා. ඊමේල් එකක් මෙන්න මේ PDF ડોකියුමන්ට් එක ඔයාලට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට ඊමේල් එකටත් මැසේජ් එකක් එනවා. ඔයා යුනිකෝඩ් ලිස්ට් එක වෙනස් කරපු එකේ PDF එක. සමහරලාට ඊමේල් එකට එන එකක් නැහැ නංගි මල්ලි. ඒ වෙලාවෙම ඒක ගැටලුවක් කරගන්න එපා. හරි, ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. වාට කොහොම හරි PDF එක ලැබුණා නම් ඊට පස්සේ ඊතුරු ටික කරන්න.
ඉමල්ල පහුවෙලා හරි ඇයි ඒක ලොකෝට හිතන්න යන්න එපා. මෙන්න මේ පඩිය පෙරත් එක නඟ මල්ල වාලක් කරන්න ඕන දෙවල් කීපයක් තියෙන මං කලිනුත්තුවාට මතක් කර මේක ඔය අනිවාරම ලේස ප්‍රින්ටින්නයක් ගන්නවන කලින් අගේම හරි ලේස ප්‍රින්ටින්නයක් කරන්න අංගි මල්ලි ඔයා මෙන්න මෙතන අනිවාරෙන් අත්සං කරලා තියෙන් ඕන දිනේ දාලා එක අනිවාර මේවා පස්සේ අසං කරන්න වුණා ඉට පස අසං කරන්න බැරි වුණා එහෙම කියලා දෙවල් කියන්න පාඩගි මල්ලි මේක අස්සනයි තියන මෙතන වාගේ අත්සන ගන්න හැබැයි අත්සන අනිවාරෙන්ම ඇපලිකේෂන් එක තිබිච අත්සන වෙන්න ඕන කොහොමත් ඒක වෙනස් වෙලා තියෙන්න්න බෑ දිනෙත් දාන්න ඕන ඊට පස්සේ මෙතනවා කලින් ඇට් ලකුණු දාපු නැති යුනිකෝඩ් තිබ්බනම් කියන්නේ මෙතනට අලුතෙන් යුනිකෝඩ්ස් ඇවිල්ලා තියෙනවා නම් ඔයා ඇට් ලකුණු එක හරි මතක තියාගන්න දැන් සමහර අය ඉන්නවනේ මේ කලින් ඇට් ලකුණු තිබිච්ච ඒවා දැම්මේ නැතුව මේ අලුත් යුනිකෝඩ් ලිස්ට් එක දාද්දී ඇට් ලකුණු දාපු අය එහෙම නම් නංගි මල්ලි කියන්නේ කලින් අවස්ථාවේදී ඔයා ඕ ලෙවල් රිසර්ච් ෂීට් එකක් ඇටච් කරේ නැත්තම් මෙතෙන්දී ඔයා ඇට් ලකුණු තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕලෙවල් රිසර්ෂීට් එකක් ඒකට අදාළව ඇටච් කරන්න ඕනේ. කියන්නේ ඔයාගේ ඔරිජිනල් ඕලෙවල් රිසර්ෂීට් එක ෆොටෝකෝපියක් අරගෙන ඒක විදුහල්පතිතුමා හෝ සාමවිනිසුරගෙනට කියලා සීල් එක ගාලා සත්‍ය පිළපතක් වේ කියලා ලියලා අස්සම් කරන්න. හරි කලින් ඕලෙවල් රිසර්ෂීට් එකක් යවලා දෙනවනම් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ආයේගේ අර කලින් තිබිච්ච අඩිතුරු වෙච්ච බාකෝඩ් සලවන්න. එතකොට අර වාට ඕලෙවල් රිසර්ෂීට් එකේ විතරක් මොන හරි අවුලක් වෙලා තිබ්බනම් කලින් යවද්දි බාකෝඩ් අලවල නැති හෝ එහෙම නැත්තම් හරියට සහතික කරපු එකක් නෙමෙයි නම් අපි ඔයා මේ යුනිකෝඩ් ලිස්ට් එකත් එක්ක ඒක විතරක් ඇටච් කරන්න. වෙන කිසිම ඩොකියුමන්ට් එකක් මේකට ඇටච් කරන්න එපා. වාට වැරදි අඩුපාඩු වෙලා ලියුමක් යවන්න බැරි වුණා, එහෙම නැත්නම් වැරද්දක් කියලා වාට දියුරුම් ප්‍රකාශයක් දාන්න බැරි වුණා කියලා ඒ කියන දේවල් මේකට ඇටච් කරන්න එපා. එහෙම වුණොත් මේකත් බලන එකක් නෑ නංගි මල්ලි. මොකද ඒවා අදාළ සෙක්ෂන් වලට ගිහිල්ලා තමයි යන්නේ. ඒ නිසා ඔය අදාළ තැන්දී ඒවා කරේ නැතුණාට දැන් ඒකට කරන්න දෙයක් නෑ. ඔයාලට මෙතන ඇටච් කරන්න පුළුවන් ඕලෙවල් රිසර්ෂීට් එක විතර. හරි ඊට පස්සේ මෙන්න මේ යුනිකෝඩ් ලිස්ට් එක පිළිගන්න නම් මං කිව්වා මේක ලේසර් ප්‍රින්ටින් එක කරා මේක අස්සම් කරලා නම් ගිමල්ලි ඔයා මේක අනිවාර්යෙන් ඔයාට දීලා තියෙන කාල සීමාව ඇතුළත රෙජිස්ටර් පෝස්ට් එකට දාන්න ඕනේ. කියන්නේ සති දෙක ඇතුළත රෙජිස්ටර් පෝස්ට් එකට දාන්න ඕනේ. එතකොට රෙජිස්ටර් පෝස්ට් එකට දාන්නත් ඕන නම් ගිමල්ලි ඔයාලා අර කීව ඇඩ්‍රස් එකටමයි හරි නැත්තම් අර කලින් අපි දැම්මනේ කැම්පස් පොත දාපු ඇඩ්‍රස් එකටමයි දාන්න ඕනේ. එතකොට ලියුම් කවරේ උඩින් තව දෙයක් ලියනවා නම් හොඳයි, ඒකත් මම කතා කරන්න. එහෙම නැති වුණොත්, ඒ කියන්නේ ඔයා මෙතන අස්සම් කළා හෝ එහෙම නැත්තම් ඔයා මේක රෙජිස්ටර් පෝස්ට් දාලා නැති වුණොත් UGC එකෙන් මෙන්න මේ අලුතෙන් වෙනස් කරපු යුනිකෝඩ් ලිස්ටේ කිසිසේත්ම බලපාන්නේ නැහැ. එහෙම නැත්තම් බලන්නේ නැහැ. ඔයාගේ බලන්නේ අර කලින් පරණ යුනිකෝඩ් ලිස්ට් එක. අර දෙකෙන් එකක්වත් කැන්සල් වෙලා යන්නේ නැහැ නංගි බල. ඒ නිසා බය වෙන්න එපා. එතකොට මේක කරනවා නම් හරියට ඒ දේවල් ටික තියෙන්න ඕන. ඔන්න විදිහ තමයි වෙන්නේ. අපි බලමු මේක රෙජිස්ටර් පෝස්ට් එකට දාන්නේ කොහොමද, ඒ ඇඩ්‍රස් මොනවද කියලා. හරි එතකොට නංගි මල්ලේ මම ඔයාලට කිව්වා කැම්පස් යන නංගි ළමල්ලාටම මමම කියලා පටන් ගත්ත ID වැඩසටහනක් සහ ඉංග්‍රීසි වැඩසටහනක් කරන්න ආයතනයක් එක්ක කතා කරගත්තා කියලා. එතකොට ඒකේ ID වැඩසටහන නංගි මල්ලේ පටන් ගන්නවා. ඒකට සම්බන්ධ වෙන්න ඔයාලා Google Form එක පුරවලා මැසේජ් එකක් ආපු නැති කෙනෙක් නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. එයාලගේ ඒකට අදාළ විස්තරය තියෙන ලින්ක් එකක්. ඔයාලට ඒ ලින්ක් එකට ගිහිල්ලා ඒ අදාළ විස්තරය කියවලා නම් ගිමල්ලි ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි වැඩසටහන IT වැඩසටහනින් පස්සේ පටන් ගන්නවා ඒකේ දින කියනවා. ඒක තික්මනින් පටන් ගන්නවා නම් ගිමල්ලි මේ මාසේ අන්තිම වගේ. ඒත් ඒවත් එක්ක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා මේ දේවල් ටික හදාගන්න. මෙන්න මේ කියන print එකත් නම් ගිමල්ලි ඔයාලා A4 size ලියුම් කවරයක් අරගෙන අර කලින් කරා වගේම මෙන්න මේ ඇඩ්‍රස් එකට register post දාන්න ඕන. එතකොට මෙතෙන්දිත් නංගි මල්ලි අර කලින් ඔයාලගේ ආයුධපත දාපු ඇඩ්‍රස් එක නියෝජ්‍ය ලේකම් විශ්වවිද්‍යාල ප්‍රවේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අංක 20 වෝඩ් පෙදෙස කොළඹ හත කියන එක මේ පැත්තේ ලියලා අනිත් පැත්තේ ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න. දාලා ඔයා post office එකට බාර දෙන්න ලියාපදිංචි. තැපෑලෙන් මෙතන register post එකෙන් යවන්න කියලා. ඒ වගේම එතෙන්දි දෙනවාට කොළයක් අනිවාර්යයෙන් මේක ඔයාලගේ තියාගන්න. මොකද මොන හරි හේතුවක් නිසා මේක ගිහිල්ලා නැති වුණොත් ඔයාලා ඉදිරිපත් කරන්න තියෙන එකම ડોකියුමන්ට් එක ඒක. හරි. ඔන්න විදිහට තමයි නංගි මල්ලි යුනිකෝඩ් ලිස්ට් එකක් හරියටම වෙනස් කරගන්නේ. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් නංගි මල්ලි පහලින් දාගෙන යන්න. ස්තුතියි.